ඒක පරණ බෙහෙතක් දරුවෝ තේන පරණ බෙහෙතක් ඒක මං හිතන්නේ කාටත් හොයාගන්න පුළුවන් දෙයක් ඔව් නේ ඒක ඔව් ඒක මේක හදලා දන්නේ නැහැ තියාගෙන දවසකට වරක් දෙවරක් ගත්තොත් ඒකේ ලේවලට ඉස්සර එහෙම තමයි කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා සර්ව ලෝක මනුස්සානං නමෝ මුනි මුනි නමෝ වරං බුද්ධ ශක්තියත් එක්ක ඒක රාසි වෙච්ච මහා බලයක් තියෙන වෙලාවෙ මිනිස්සු පණ බේර ගන්න ඕන දෙයක් සල්ලි දීලා ගන්න පුළුවන්. හැබැයි නමුත් ඒක මුවා කරගෙන මේ වෙලාව වෙළඳ ව්‍යාපාරයක් කරොත් ඒක පළ දෙන්නේ නැහැ. නාන ශාස්ත්‍ර ප්‍රජාන විජානන ඥාන විශාරද කීතිදරං නානා සෝබිත රන්න නිරන්තර දදාතු තේ පන්තිනි මාතා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව එවැගේම අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු ප්‍රතිමාවක් තුලින් යමක් නිර්මාණය කළ ඒකට ජීවමය ගුණය කැටි කරන්න පුළුවන් වුණොත් ගණපති පරිවාරං චාරුකේ යුරහරං ගිරිධරවර සාරං යෝගිනී චක්‍රවරම් ඒකිනුත් සම්පූර්ණ ලෙඩ රෝග හැදීමේ ප්‍රතිශක්තිකරණයක් ඇති කරන ලෙඩ රෝග නොයෙන මොකද ඉදිරියේදී මේ භූමිය මේ භූමිය විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් පොළව මොකද්ද මේ කරන්න ලෑස්ති වෙන්නේ අතරම ගිරම් දැන් ඉපති විසිරක නාරායන් දේවීගේ තියෙන ශක්තිය පාවිච්චි කරලා දැන් ලෝකයට යමක් කොහොමද දෙන්නේ සමාජයට මොකක්ද දෙන්නේ කියන පණිවිඩේ අපි මේ රූපගත කරලා මේ කියන්න යන්නේ මේකෙන් අපිට මේ දිව්‍යංගයේ තුලින් අපිට යමක් පුළුවන් සමාජයට දෙන්න මිනිස්සු ජීවිතයට ඉතින් මේ පණිවිඩය අරගෙන යන තමයි ලෑස්තිලා ඉන්නේ හැබැයි දරුව පළවෙනි කාරණේ දැන් ඔහෙද කරන්නේ ඔව් හැබැයි පළවෙනියෙන්ම කියන්න ඕනේ ඔව් තේරෙනවද දැන් ඔහෙ මේ විස්තරය දන්න කෙනෙන්නේ නේද ඔව් පළවෙනි දේ තමයි මේක හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක් ඔව් සමහර විශ්වයේ තියෙන සමහර දේවල් අපි කතා කරනකොට සමහර බලවේග ඇවිස්සෙනවා තේරෙනවද මේ හොඳ නරක බලවේග දෙකක් අතරේ මේ ලෝකේ ගමන් කරන්නේ ඔව් එතන සමහර අදුෂ්‍යමාන බලවේග ඇවිස්සෙනවා ඇවිස්සিলা ඒ ඒ කාරණේ කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා අනිත් කාරණේ තමයි කිසියම්ම හේතුවකින් මුදල් උපයා ගැනීමේ තේනවද මුදල් උපයා ගැනීමේ චේතනාවක් පෙරදරි කරගන්නේ නැතුව මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් යමක් කරනවා කියලා හිත ගත්තොත් තමයි ඒ කාරණේ දියත් කරන්න පුළුවන් වෙන්නේ තේනවද එතෙන්දි තමන් එකඟ මනසකින් එකඟ හිතකින් කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙන මුදිතාවත් ඇතුව යමක් සිද්ධ කළොත් තමන්ට ඒක යහපතක් වෙනවා. ඒ තුලින් තමන්ට යහපත ලැබීම ආශිර්වාදේ ශ්‍රියාව ඒ සියල්ල ලැබෙනවා. නමුත් එකෙනෙහිම හුදෙක් මුදල් අපේක්ෂා කරගෙන කටයුතු සිද්ධ කිරීමෙන් ශක්තියින් නැති වෙන්න පුළුවන් ඊළඟට ඒ දේවල් අඩපණ වෙන්න පුළුවන් කාරණේ හරියන්නේ නැති වෙන්න පුළුවන් නේ තේරෙනවද ඒ නිසා ජීවත් වීම සඳහා මුදල් වමනයි නරෙන් දේවි හැම වෙලේම කියනවා මේ සල්ලි නැතුව කඩවල වලින් බඩු දෙන්නේ නැහැ කියලා තේරෙනවද එතකොට ඒ කාරණේ ගැන අපිට හිතන්න සිද්ධ වෙනවා තේරෙනවද දැන් සල්ලි දීලා බඩු ගන්න වෙන නිසා තමයි ලෝකේ මේ ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ එහෙම නැති යුගයේදී මේ වගේ ගැටලු තිබුණේ නැහැ නමුත් දැන් එවැනි වකවානුවකට මුහුණ දෙන්නුනේ ඒක තමයි ලෝකේ ස්වභාවය මුල පටන් ගත්තදී අග වෙනකන් තියෙන්නේ නැහැ මුල තියෙන දේ අග වෙනකොට වෙනස් වෙනවා එතකොට මේ වෙනස් වෙන ලෝකයට මුහුණ දීමේ ශක්තිය ඇති කරගන්න එක තමයි මිනිස්සු හැටියට අපි සිද්ධ කරගන්න ඕනේ ඒ නිසා යමක් සාධාරණ විදියකට සිද්ධ කළොත් ඒක වරදක් නැහැ නමුත් එය මුදල් ඉපයීමේ චේතනාව පෙරදරි කරගෙන නොකළ යුතුයි තේනවා දරුවෝ එනිසා ඒක හොඳට තේරුම් කරගෙන ඕනේ දේවල් කරන්නේ. එතකොට අපි ඔයාලට ඒකට ආශිර්වාද කරනවා යමක්
ලෝකයට ලබා දෙන්න උත්සාහ කළොත් ඒක තමන්ට ආශිර්වාදයක් වෙනවා ඒක විශ්වයෙන් තමන්ව දකිනවා ඒ දැකීම තුල තමන්ට ඒ දේ නිතැතිම ලැබෙනවා ඒකයි බලෙන් ගන්න දෙයක් නැහැ එතකොට මොනවද ඔයාලට දැනගන්න තියෙන්නේ මුලින්ම අපිට දැනගන්න පුළුවන් දැන් රටේ හැමෝම මේ වෙද්දි පුංචි බයක සැකක ඉන්නවනේ මේ ප්‍රශ්නයක් පිළිබඳව එතකොට මේ තියෙන තත්ත්වය අපේ රටට එකපාරක් ආව දැන් ආයේ හොඳ තනක් තියෙනවා නමුත් මේක ඉදිරියේ වෙද්දි දැන් මේක තව වැඩි වෙයිද ඉදිරියේ තව තව ලොකු ලොකු ප්‍රශ්න රටට එයිද මේවෙන් බේරෙන්න ඕන මොන වගේ දේවල්ද කරන්න ඕනේ අනේ දරුවෝ මං දැන් මේක ගොඩක් කලින් ඉඳලා කියලා තියෙන්නේ තේරෙනවද දැන් අවුරුදු මං හිතන්නේ 5කට 6කටත් විතර උඩදී මේ කාරණේ අපි දැනුම් දීමක් කරලා අපි දෙවියන් එක්ක සාකච්ඡා කළා යම් කිසි වැඩපිළිවෙලක් සිද්ධ කරන්න සාකච්ඡාවක් ඇති කරගත්තා. ඒකට දෙවියන්ගේ එකඟතාවයකුත් ආවා. නමුත් ලෝකයේ මිනිසුන්ටත් ඒ කාරණේ දියත් කරන්න මිනිසුන්ටත් ඒ හේතුව තියෙන්න ඕනේ. ඒ හේතු තියන එකතුනොත් තමයි ඒක දියත් කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඉදිරියේදී මේ භූමිය විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් පොළව පොළව නැති වෙනවා. ඒ කියන්නේ වතුරෙන් පීඩා සිද්ධ වෙන යුගයක් වැඩි කාලයක් නෑ බොහොම මෑතකදී සිද්ධ වෙන්න හේතු තියෙනවා. ඒ නිසා ඒට මුහුණ දීමේ ශක්තිය ඇති කරගන්නට ඒ සඳහා යම් යම් ශක්තියින් ගොනු කරගත හැකි. විශේෂයෙන්ම මේ ලංකා භූමියේ මේ පොළවේ තියෙන විශේෂ ආකර්ෂණීය බලයක්, ආකර්ෂණීය ගුණයක් තියෙන එක බුද්ධ ශක්තියත් එක්ක ඒක රාශී වෙච්ච මහා බලයක් තියෙන භූමියක් මේක. ඒ නිසා එවැනි භූමියකදී යම් කාරණයක් දියත් කරොත් ඒකෙන් ලෝකෙටම යහපතක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉදිරිපත් කිරීමක් යෝජනාවක් සිද්ධ කළා යම් ස්ථානයක් ගොඩනගන්න. ඒ ස්ථානය තුළ ලෝකයේ බලගත්ු ආත්ම බලගත්ු ශක්තියින් මේ ලෝකේ වෙන බලගත්ු වෙනත් ශක්තියක් නැහැනේ බුද්ධ ශක්තියින් ප්‍රධාන. ඒතර ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ඒ වගේම අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු ඒ වගේම ලෝකේ ආත්මීය වශයෙන් බලයක් ඇති කරගත්ත ඍෂීන් වහන්සේලා ඒ වගේම වන්දනීය තත්වයට පත් වෙච්ච දෙවිදේවතාවුන් ඒ වගේම රාවණා පරපුර ඇතුළු කොට ඇති අගස්ති පුලස්ති ආදී වෙදහෙදකම් සම්බන්ධ මේ පොළවේ ශක්තිය ගොනු කරපු ඒ බලවත් ආත්ම එක තැනකට ගොනු කරලා ඒ කායික ශක්තිය ඒ කියන්නේ ප්‍රතිමාවක් තුලින් යමක් නිර්මාණය කළා ඒකට ජීවමය ගුණය කැටි කරන්න පුළුවන් වුණොත් ඒ පොළවේ ලොකු බලයක් ඇති කරන්න පුළුවන්. එතකොට ඒ සඳහා ඊට සුදුසු ගස් වර්ග ඊළඟට පාෂාණ වර්ග ඒ හැම දෙයක්ම එකතු කරලා යම් ස්ථානයක් නිර්මාණය කළොත් එතනින් ලොකු බලයක් ඇති කරන්න පුළුවන් කරුණු යෙදෙනවා. එතකොට දෙවි දේවතාවුන්ගේ සම්බන්ධය ඇති වෙනවා. තවමත් නිවන් දැකපු නැති මේ විශ්වය තුල ආසරිසරණ ආත්ම මහා බලගත්ු ආත්ම එවැනි තැනකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ හදලා තියෙන දැන් මේ හදලා තියෙන පන්සල් වෙහෙර විහාර වගේ දේවල් වල මාලිගාවක් වගේ එකක් හදන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. තේරෙනවද? දැන් ලොකු ආලෝක තියෙන ලස්සන දිලිසෙන බිත්ති තියෙන එහෙම එකක් නෙමෙයි. ඒක ස්වභාව ධර්මය තුල නිර්මාණය කරන්න පුළුවන් ස්වභාවික දේවල් එකතු කරගෙන කරන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. දැන් ගොඩක් විහා විහාරස්ථාන වෙහෙර විහාරවල වල ඒ ආකර්ෂණීය ගුණේ ශක්තිය කැටි වෙන්නේ නැත්තේ ඒවා ඔක්කොම තියෙන්නේ ස්වභාවික දේවල් වලින් ඈත් වෙලා. එතකොට ඒ තුල ශක්තියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔක්කොම එහෙමයි. පොළවේ ඉඳන්ම වහලේ දක්වාම තියෙන්නේ එවැනි තත්වයක්. එතකොට එතනදී ශක්තිය ගොනු වෙන්නේ නැහැ. මං කියන්නේ එහෙම තැනක් ගැන නෙමෙයි. ස්වභාවික සම්පත් මුල් කරගෙන ගස්කොළන් ගල් වර්ග ඒ වගේ ශක්තිය ගොනු කරන්න පුළුවන් තැනක් නිර්මාණය කිරීම තුළින් ලොකු ප්‍රතිඵලයක් ඇති කරගන්න පුළුවන්. ඒකට සුදුසු ඒකට දායක විය හැකි ඒකට පිං තියෙන පිරිසකුත් සම්බන්ධ වෙන්න ඕනේ නේද? එහෙම වුණොත් තමයි කාරණේ දියත් වෙන්නේ. ඒකයි අපි කිව්වේ මේ කාරණේ ලෝකෙට කියන්න. ඒ ලෝකෙට කියන තැනදී මේට හේතු තියෙන මං හැමදාම මේක කිව්වයි මේකට හේතු තියෙන 7 දෙනෙක් ඉන්නවා. ඒක මේ පොළොවේ මුනේ පිටස්තර වෙනත් රටවල් වල ඉන්න
हतर दिनेतर इन्नवाट ए सदा उमना ओलावियन मिल मुदाल वलिंग करांडोण सियलुम देवल ऐट करांडपुण हेकि आवतीन आय इतोट ए उमना पारधि सकास्कर ए मेधिहत्वेला एकट दायकत्व दे नमूत कारण हरियट तवम एलियट गियने एकट वेलावत्न्नोणी नेद मिनसुंग हेतुवत्कट एदेन्नोणी एनिसा उत्साह कर बेलवत एक सार्थक कर गाने पुलवाम वे ऐ मनोत अपी ए संधा उमना सियलुम सियलुम नोपेने नाये संबंध कर गेन अदुष्यमान वशेन शक्ति इंतीनाय संबंध करला एवा निसिया कार्य सकस करने सियलुम तक खटियो तो अपी सुविधा नंकला देनो ओ अपे अपी टक कल है कि अपी सियलुम देवर अपे देने टक कल है कि सियलु देवर अपी ए संधा संबंध करला ලබල දීලා තියෙනවා දැන් මේ මෑත කාලේ තවත් කාරණයක් දියත් කරා ඒකත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් යනවා ඒ නිසා ඉදිරියේදී මේ කරුණු සාර්ථක වෙන්න පුළුවන් ඔව් අපි ඇයි දැන් මෙහෙම ඇත්තම අපි මේ වගේ දෙයක් ඒකරාශී කරන්න ඕනි මේ වගේ දෙයකට යොමු වෙන්න ඕනි හේතුව මොකද්ද ඉදිරියේදී මේ වගේ තව මීට වැඩිය දරුණු විනාශවල එනවද එන්න තියෙනවද ඔව් ඒ කියන්නේ මුහුදෙන් ඒ කියන්නේ වතුරෙන් වෙන හානි වතුරෙන් වෙන හානියක් අපට ඉදිරියේදී දැනුම් දීමක් තියෙනවා ඒ කියන්නේ ලෝකේ ගොඩක් මේ පොළව අඩු වෙනවා මිනිසුන්ට ජීවත් වෙන්න තියෙන සීමාව ගොඩක් අඩු වෙනවා එතකොට මේ වගේ භූමියක ජල ගැලීම සිද්ධ වුණොත් මේක කුඩා නිසා මේ අඩකටත් වැඩිය මේක නැති වෙලා යන්න පුළුවන් ඒක මම අද ඊයේ දැන් අවුරුදු 5ක ඉඳලා මේක කියන්නේ මේක ඉතාම භයානක තත්වයක් ඒක කාල නිර්ණයක් තියෙනවද කවද වගේද කියලා අපි अदहस करना वैडि कालयाक ने कियन्नी अवुरुदु पहायाक वैडिम अवुरुदु तुनक दनुवत किरीम अद कलिनुत आवने वतुरक ए वगे वतुरक केन दन पहुगिए काले दरु दन अवुरुदु एकहा मारकट वितर उडेदी अंतिम मोहतेन तमा एक एक बेरुणी नेत्नं लोकु जल गेलमक सिद्ध वेन यान वेलावक इतने दे त्याम मैदिहात्वी मक्तुल इतने सामने उना अब इधरी यदि देवनी अवस्था अपने हितान्न बे ये म करगन है कि वे ये देखिए ला एक न सागर जलेंग में न हानि अद्द नत्तम आप इतने गंगा वल्हारी पिटार गली मत नहीं सागर सागर जलेंग में न देख सागर जलेंग में न हानिया किधरी यदि पेन्नुंगे नो එතකොට මේ වසංගතකාරී තත්ත්වය මෑතකදී කියන්නේ ඉවත් වෙලා යනවද නෑ දරුවෝ මේක තව අවුරුදු එකහමාරක් දෙකක් තියෙනවා අපේ රටෙත් කියන අපේ ජනතාවටත් ඒ දුක විඳින්න වෙනවා ඔව් විඳින්න වෙනවා මොකද මේ සෙනසුරුගේ ගමනත් එක්ක ඒ කියන්නේ ඒ ග්‍රහ කිරණ මේ පොළවට එන විදිය හොඳ නෑනේ තේන්නවද ඒ යම් කිසි විනිශ්චයක් තමයි මේ දෙන්නේ ඔව් ලෝකෙට යම් කිසි විනිශ්චයක් මේ දෙන්නේ ඒ කියන්නේ බොහෝ පිරිසක් ජීවිතේ නැති වෙන්න පුළුවන් දැන් අපි කියනවානේ දැන් මේ හොඳ නරක කරගෙන ඉන්න මිනිසුන්ටත් කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට ඉන්නවනේ කියලා. ඒ වගේ පව් තියන අය ඉතින් ගොඩක් ඉවත් වෙලා යන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ අපේ මේ වගේ පොළොවල් වල දරුවෝ ගොඩක් පව්කාර මිනිස්සු අඩුයි මේ භූමියේ. දැන් ඔයලට මේ එකපාරකට බැලුවම මෙහෙම පව්කාරෙක් මෙහෙම පව්කාරෙක් කියලා පෙවුනට මෙහෙම නෙමෙයි විශාල වශයෙන් පව් කරන මිනිස්සු ඉන්න ලෝකේ. විශාල පව් සිද්ධ කරන අය අපේ රටේ එච්චරම පව් සිද්ධ කරන මිනිස්සු නෑ අඩුයි ඉන්නවා බොහොම ටිකයි නමුත් වෙනත් භූමිවල මීට වඩා විශාල වශයෙන් ඉන්නවා ඉතින් ඒවට හරියටම මිනිස්සුක් එයි ඔව් එතකොට අපේ රටේ මිනිස්සුන්ට අපිට පුංචි හරි උපදේශයක් දෙන්න පුළුවන් ද මේකෙන් බේරෙන්න මේ මොන කෑම බීම හරි මොන මොන වගේ දේවල්ද ගන්න ඕනි මොන විදිහටද පරිස්සම් වෙන්න ඕනි අපි කලින් වතාවේ නම් මන්ත්‍රයකුත් දුන්නා සමහරවිට හිතෙන්න පුළුවන් මන්ත්‍රයෙන් කොහමද මේ ලෙඩේ නැති කරගන්නේ කියලා. ඊළඟට ආහාර පාන වලින් දැන් මම බෙහෙත් වට්ටෝරුකුත් දීලා තියෙනවා. එතකොට දුම් වර්ග දීලා තියෙනවා. ඒ දේවල් වලින් ඒව සමනය කරගන්න පුළුවන්. ඖෂධ වට්ටෝරු තියෙනවා. නාරෙන්දියෙන් එහොත් කියයි. අපි දීලා තියන්නේ ඒවා. හැබැයි ඒක ඒ වට්ටෝරුව තව කාටට විකුණන්න නෙමෙයි. තේන්නවද? දැන් අපි අපි කියලා තියන්නේ දීපු වට්ටෝරු මිනිසුන්ට දෙන්න පුළුවන්. හැබැයි ඒක ව්‍යාපාරයක් විදිහට විකුණන්න බෑ. නැත්තම් දැන් මේ වට්ටෝරු කියන්නේ නැත්නම් මේක හංගගෙන ඉන්නේ මේක විකුණන්නද කියන එක නෙමෙයි මේ කියන්නේ. සමහර බෙහෙත් ඖෂධ තියෙනවා ඒක කිව්වට පස්සේ ඒක කළාට පස්සේ ඒක ඒක ප්‍රසිද්ධ කළාට පස්සේ ඒක හරියන්නේ ඒක කෙම්
එහෙම ක්‍රම තියෙනවා. ඔව් එතකොට අපිට මේ වෙලාවේදී මේ රටට මෙහෙම දෙයක් බෙදා හරින්න බැරිද අමාරුද? එහෙම බෙදා හරින්න පුළුවන්. ඔක්කොම එකතු වෙලා එක්කම එකතු වෙලා ඒවට ඒ වුමනා දේවල් සම්පාදනය කරගෙන බොහෝ පිරිසකට බෙදා දෙන්න පුළුවන්. එහෙම කළොත් ඉතින් ඒක ලොකු පිනක් නේද? ව්‍යාපාරයක් විදිහට දැන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නතොත් ඒක පාපයක් වෙනවා. දැන් මේ වෙලාවේ මිනිස්සු පණ බේර ගන්න ඕන දෙයක් සල්ලි දීලා ගන්න පුළුවන්. හැබැයි නමුත් ඒක මුවා කරගෙන මේ වෙලාවේ වෙළඳ ව්‍යාපාරයක් කරොත් ඒක පළ දෙන්නේ නැහැ. තේරෙනවද? එතන මේ මේක Tamanටත් ඒක ලැබෙන්න පුළුවන්. ඔව්. ඒ නිසා මම කියන්නේ එහෙම කරන්න නෙමෙයි. ඇත්ත ඇත්ත. වට්ටෝරුව දැන් මේ වෙලාවේ නොකියන්නේ මේක විකුණන්න නෙමෙයි. තේරෙනවද? ඒක ඔහේ තේරුම් ගන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. එතකොට අපිට මේ දිනදා තියෙන දේවල් වලින් හරි කෑම බීම වලින් හරි අපි අර පරිස්සම් වෙන්නේ. ගොඩක් පැංගිරි සහිත දේවල් වලින් දැන් මේ වට්ටෝරුවෙත් ගොඩක් පැංගිරි වර්ග දීලා තියෙනවා. පැංගිරි වලින් ප්‍රතිශක්තිකරණයක් ඇති කරනවා, ශාරීරියේ ශක්තිය ඇති කරනවා ඇඹුල් වර්ග වලින්. එතකොට ඒ අතරත් විශේෂම යකිනාරං කියන එක. යකිනාරං තමයි විශේෂම ඖෂධය. යකිනාරං දුම, ඉස්ම හැම එකම කොළ කොටලා මිරිකලා ගන්න හැම එකම ඒකේ විශේෂ ප්‍රතිශක්තිකරණයක් ඇති කරනවා. යකිනාරං වලට රතු සීනි දාලා. තේරෙනවද? ඒක ඒක අද්භේතක්. යකිනාරං රතු සීනි ගම්මිරිස් තුන එකට කොටලා කලවම් කරලා ආහාරයට ගත්තම එක්ක කෑමකට දැම්මොත් නම් රත් කරොත් බෑ. අමුෙන් ගත්තොත් සම්පූර්ණ ලේවල තියෙන විස බීජ නැති කරනවා. යකිනාරං කොළ නේද? යකිනාරං කොළ. කොළයි රතු සීනි ගම්මිරිසුයි ඔව් එකට කොටන්න ඕනේ. ප්‍රමාණ තියෙනවද? සමසමව දාලා කෙටුවොත් කොටලා පොඩ්ඩක් කෑවොත් ඇති. ලේවලට තමයි ඒක කෙලින්ම යන්නේ. ඒක පරණ බෙහෙතක් දරුවෝ තේනවා. පරණ බෙහෙතක්. ඒක මං හිතන්නේ කාටත් හොයාගන්න පුළුවන් දෙයක් නේ. ඔව් ඒක තමයි. හරි සරලයි මේ බෙහෙත. කෑමත් එක්ක චුට්ටක් කන්න තියෙන්නේ. ඔව් ඒක හදලා තියාගෙන දවසකට වරක් දෙවරක් ගත්තොත් ඒකේ ලේවලට ඉස්සර එහෙම තමයි කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා. ඔව් ඊළඟට සීනි වලට එතකොට සීනි නෑ උප්පැණි ගන්නෙ තේරෙනවද? දැන් උප්පැණි වෙනුවට රතු සීනි ගන්න පුළුවන්. නැත්තම් උප් තමයි ගන්නෙ. ඔව් එතකොට මේවා මේ අද්භෙහෙත් විදියට තියාගත්තා කැලවල් වල ඉන්නකොට එක එක විස වර්ග ශරීරගත වෙන එක වළක්වන්න. යකිනාරං කියන්නේ ඒ තරමටම දිව්‍ය ඖෂධයක්. එකෙන් ලොකු වෙනසක් ඇති කරනවා ශරීරය ඇතුළත. ඒවා දැන් මිනිස්සු වවන්නෙත් නෑ. ඒවා දන්නෙත් නෑ. කැලේක තිබ්බොත් තමයි. ඒකයි දැන් ඒ ගැන තමයි මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. තමයි පරිස්සම් වෙන්න එකපාරට අද කියලා හිට බෑ. ඒ වගේ විශ්වය තුල තියෙනවා යම් යම් බලවේග ගොනු කරන්න පුළුවන් ගස් වර්ග. ඒතර ගෙදරක් ඇතුළේදී ඒවා හිටව ගන්න පුළුවන්. ඔව්. ඊළඟට රතු වද වදමල ඔහෙ දන්නවද? වදමල කියන එක. පොකුරු වද එක කියන්නේ අර පුංචි කාලේ පොඩි ළමයින්ට බොන්න දෙන එක. ඔව්. අන්නේ පොකුරු වද එකත් වතුරට දාලා බිව්වොත් ඒකට උළුහාල් පොඩ්ඩක් දාන්න ඕනේ. පොඩ්ඩක් උළුහාල් ටිකක් දාලා ඒ වතුර බිව්වොත් ඒකනුත් සම්පූර්ණ ලෙඩ රෝග හැදීමේ ප්‍රතිශක්තිකරණයක් ඇති කරන ලෙඩ රෝග නොයන. පුංචි ලෙඩ මුකුත් එන්නේ නැහැ. ඔව් දැන් අර මල් ගැන වින්ද මට අහන්න හිතන ඔය නිල් කටරොළු මල් එහෙමත් බොනවනේ. ඒකත් හොඳයිද? නිල් කටරොළු මලෙන් වෙනම කාර්යයක් වෙන්නේ. නිල් කටරොළු මල ලේ පිරිසිදු කරනවා. ලේ පිරිසිදු කරනවා ඊළඟට මොලේ ස්නායු වල ශක්තිමත් භාවය ඇති කරනවා. සියුම් තැන් හොඳට මේ පිරිසිදු කරනවා. ඒක දිනපතා බිව්වොත් ඒක හානියක්ද? දිනපතාම නම් බොන්නේ නැති වුණාට කමන්නේ සතියට වරක් දෙකක් තුනක් කමක් නෑ. ඔව්. දිනපතා බිව්වොත් ඒක ගැලපෙන්නේ නෑ. සතියට වරක් දෙකක් තුනක් බිව්වට කමක් නෑ. ඔව්. ඉතින් රතු වදේක එහෙම නෑ. ඔව්. ඒක දවසකට බිව්වත් දෝෂයක් එන්නේ නෑ. ඒක වගේ නේ. මට දැන් ඔය මල් ගැන කතා කරපු හින්දා මට අහන්න හිතෙන ඔබතුමියගෙන් අපි ගෙදරක දැන් අපේ ජනතාව දැනුවත් කරන්න ගෙදර ගෙවත්තේ ගේ වටේ මොන වගේ ශාකද හිටවන්න ඕනි මොන වගේ පැල තිබ්බොත් හොඳයිද සුබ වෙන්නේ? පළවෙනියටම පැංගිරි සහිත දේවල්. ඊළඟට බෙලි කියන්නේ විස බීජ නාශකයක්. බෙලි වල නිකුත් වෙනවා අමුතු ශක්තියක්.
एक वाते एट मुसुवेन कोड़ वाते थियन अपवित्र देवाल पिरिसुदु करनो इलांगट पेंगिरी वार्ग देही पेंगिरी कुलेट है तो ओन में का खुंदाई है बे समारों टे इसरा गे इसरा ओ समारों की नो आमे खाटु थियन एवा गे इसरा हिटवान ने पा किया ला ये तो एक याने गे प्रधान उलुवस्त इसरा हिटवान ने इते हाट में हाट कर ला हिटवगान ने पुलवा इलांगट ගොඩාක් ඉඩ නැති තැන්වල සමහර ඒවා හිටවන්න බෑනේ. ඔව්. එතකොට එහෙම ඉඩ තියෙන තැනක වුණෝතින් බෙලි ගහක් හිටව ගත්තොත් හොඳයි. ඊළඟට දැන් ඉඩ නැහෙන දරු නැත්තම් දියුල් හිටවන්නත් පුළුවන්. තේරෙනවද? හැබැයි Taman ඉන්න තැන අනුව ආකර්ශනීය ගස් හිටවන්නේ. ඒ කියන්නේ නුග, නා, කොළොන්, කරඳ ඒවගේ ආකර්ෂණීය වෙන ගස් තියෙනවනේ. ඒවට ඒවට දෙවි දේවතාවෝ ඇල්ම බැල්ම කරනවා. ඒ වගේ ඒවා හිටව ගත්තොත් තමන්ගේ ගෙදර පරිසරයේ ඒ වගේ සුදුසු තත්ත්වයක නොතිබුණොත් අන්න ඒතකොට ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒ ගස් හිටවන්න හොඳ නැහැ නේද? ඔව් ඒ වගේ ගස් තමන් ජීවත් වෙන වත්තේ හිටවන්නේ නැත්තම් හොඳයි. මොකද ඒවට දෙවි දේවතාවෝ ඇල්ම බැල්ම කරනවනේ. එතකොට ඒක ටිකක් ගී ජීවිතේ ගත කරන අයට ටිකක් ඒව කරදරකාරී වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගෙදරකට ගෙදර උළුහව දොර ජනෙල් පවා ඒ වගේ ආකර්ෂණීය ලී දාගන්න එකෙන් මොන වගේ ලීද හොඳ ඔබතුමී කියන විදිහට ඒ කියන්නේ තේක්ක කියලා වර්ගයක් තියෙනවා. ඒක අලුතෙන් තියෙන එකක්. ඊළඟට තවත් ඔය කුඹුක් වගේ ලී හොඳයිද? කුඹුක් නම් කොහොමඩත්ම හොඳ නැහැ. කුඹුක් දැම්මොත් කරදර ගොඩයි. මං හැමදාම කියනවා කුඹුක් කිසිම දෙයකට ගන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ? විහෙර විහාරයක ආරාමයක ආශ්‍රමයක ඒත් පොළවට නෙමේ උඩට වහලෙට උළුහව වලට ඒ වගේ දේවලට කමක් නැහැ. පයට පෑගෙන තැනක ගත්තොත් මං කියනවට බලන්න එහෙම දාපු තැන් වල හරිම කරදරයි. ඒ කියන්නේ කුඹුක් කියන්නේ බෝධියක්. එතකොට කුඹුක් බෝධිය යටදී බුද්ධත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙටම මෛත්‍රී සිතක් ඇති කරලා හැම බුදු කෙනෙක්ම ලෝකෙට මෛත්‍රී වඩනවා. නමුත් විශේෂ අවස්ථාවක් විශේෂ සිද්ධියක් වුණා මේ කුඹුක් වෘක්ෂයත් එක්ක. එතකොට ඒ තුල විශ්වයේ තියෙනවා මේ කුඹුක් ගසත් එක්ක විශාල බැඳීමක්. මොකද කුඹුක් ගහ තියෙන තැනදී පොළවේ ඇතුලේ තියෙන වතුර පවා ඒ ගහට ඇදීමක් කරන වතුර පිරිසිදු කරන මේ විශ්වය තුල අමුතු ක්‍රියාත්මක ස්වરૂපයක් මේක ඇති කරන සුබදායි විදියට. ඒ නිසා මේ කුඹුක් කියන එක කොහොමඩත්ම හරියන්නේ නැහැ ගෙදරකට දැම්මොත්. ඔව් දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් එතන එහෙම විශ්වයත් එක්ක සුබදායක දෙයක් වෙනව නම් තමන් ඉන්න තැනට සුබදායක දෙයක් දාගත්තොත් ඒක අසුබ වෙන්නේ කොහොමද කියලා. නැහැ. එතකොට ඒ වෙන්නේ ලෞකික පරමාර්ථයෙන් ඉන්න තැනකට හරියන්නේ නැහැ කියලා මම මේ කියන්නේ. ආධ්‍යාත්මික ශක්තිය ප්‍රගුණ කරන කෙනෙකුට කුඹුක් යොදාගත්තොත් එතකොට ඒ ශක්තිය මතු කරගන්න එක පිටුහලක් වෙනවා. ඒක නිසා තමයි විහෙර විහාරස්ථාන හදනකොට කුඹුක් වහලෙට තියනවා බිත්ති වලට දානවා ඊළඟට දොරවල් වලට දානවා. එතකොට ඒ වගේ ආකර්ෂණීය නා ඊළඟට රුක්කත්තන ඒවා ඔක්කොම විශ්වයේ තියෙන මේ සුබ කිරණ ඇද ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි ඇද ගන්න ඒ වගේ ඒවා ඔක්කොම දාගත්තට පස්සේ එතකොට අපි ගෙදර ඇතුළ ඒ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රගුණ කරන තැනක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති තැනක් වුණොත් කරදර වැඩි වෙනවා. ඔව්. එතකොට එහෙමනම් ගෙදරකට ඔබතුමී කියන්නේ යෝජනා කරන්නේ මොන වගේ ලී වර්ගද දව වර්ගද දාන්න ඕනේ? කොයි ගහක්වත් කපන්නේ කියලා කියන්න බෑ නේද? හොඳයි කිව්වොත් ඒක දිගටම ඒ ගස් කප කප දායිනේ. ඔව්. ඒ නිසා ඊටාම අඩුවෙන් භාවිතා කරගෙන සමහර ගස් තියෙනවා වවන්නම කපන. වවන්නෙම කපන්නම. හ්ම් හ්ම්. එතකොට එහෙම එකක් වුණොත් කමක් නෑ. දැන් ওই තේක්ක කියන ලීය ඒක ආකර්ශනීය වෘක්ෂයක් නෙමෙයි. හ්ම් හ්ම්. සමහර අය අඹ දානවා, කොස් දානවා, ඕවත් දානවා නේද උඩුව උගලට. කොස් කමක් නෑ නේද? කොස් කමක් නෑ. හැබැයි කොස් කැපීමෙන් ඉතින් ලොකු අපරාධයක් වෙනවා. දැන් මිනිසුන්ට ඒකේ ප්‍රයෝජන ගන්න පුළුවන්, ඵල ගන්න පුළුවන් ගහක් නේ. නමුත් වැටිච්ච ගහක් කපන්න සුදුසු තැනක තියෙන එකකින් කොස්ලියකින් දාගත්තොත් වරදක් නෑ. අඹත් ඉතින් ගොඩක් අඩුවෙන් දාන්නේ. හ්ම් හ්ම්.
කොහොමටත් ගයක් හදද්දී නම් මේ ලීය ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙලා ඒ වගේ ආකර්ෂණ නොවන ලීයක් දැම්මොත් ගොඩක් සැනසෙල්ල ඉන්න පුළුවන් නේ නැත්නම් හදාගත්ත ගය ඇතුළේ ඉන්න බැරි වෙනවනේ ඔව් ඊට පස්සේ අමනුෂ්‍යින්ගේ බැල්ම ඇල්ම බැල්ම වැටෙන්න පුළුවන් දැන් ওই කුඹු කොලොන්නා ना वगे वृक्ष यदुनाहमना तीन अदृश्यमान बलवेग किट्टुन इतकोड़ मिनसुन तीन बयान mm. भूति पेरेतो कि वेन वेन विश्व तीन एक शक्ति नदेनवा यदोड़ मिनसु मनुष्यवास सुने वेनो तेन समाट देवी देवता अल बेलम कर पुलवा कोहंबग හරිම ආකර්ෂණීය හැබැයි හානියක් නොවන ආකර්ෂණයක්. ඔව්. හරි දැන් අපි මේ වැඩසටහන කරද්දිත් අපි මේ කට්ටියට පොඩ්ඩක් පැහැදිලි කරමු. මේ වැඩසටහනත් එක්ක මේ වැඩසටහන බලන කට්ටිය අපිත් එක්ක එකතු වෙ යුත්තේ ඇයි? මේ වැඩසටහන තුලින් ගත යුතු දේවල් මොනවාද? ඔව්. නාරහන් මේ ඔබතුමී කවුද? ඔබතුමීගෙන් මොන මොන දේවල්ද රටට ලෝකෙට අපිට දෙන්න පුළුවන් වෙන්නේ? ඔව් මේ ආකර්ෂණය තුලින් සිදු වෙන්නේ කුමක්ද? මෙහෙමයි අපි බලාපොරොත්තු වෙනවා මේ නාරයන් දේවි හරහා මේ නොපෙන ලෝකයේ තුල තියෙන සමහර සිද්ධීන් මිනිසුන්ට එලි දක්වන්න යම් ප්‍රමාණයකට යම් ප්‍රමාණයකට ඉතින් ඒකෙන් මිනිසුන්ට නොදන්න දේවල් ගොඩාක් දැනගෙන ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන් අනිත් එක විශ්වයෙන් යම් කිසි පණිවිඩයක් තියෙනවා මෙවැනි කාර්යයක් පොළවේ දියත් කරන්න කියලා. ඒ නිසා අපි කාලයක ඉඳලා ඒ සඳහා සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මේ තුලින් බොහෝ පිරිසකට සෙතක් කරගත හැකි යමක් සිද්ධ කරගන්න පුළුවන් මේගේ ජීවිත කාලයේ සීමාව ඇතුළත. ඉතින් දැනුත් හැබැයි කාලේ ගොඩක් ගිහිල්ලා වැඩි. දැන් බොහොම කෙටි කාලයක් ඉදිරියේදී තියෙන්නේ. ඒ නිසා ඒ කාල සීමාව ඇතුළත අපි උත්සාහ කරනවා මේ විශ්වයේ නොදත් තැන් නොදත් දේවල් පියවි ඇසට දැක ගන්න නොලැබෙන මොන විදිහේ බලවේග ශක්තියින් මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වෙනවද කියලා පෙන්눔 කරලා දෙන්න. ඉතින් ඒක අහන්න කෙනෙක් හිටියොත් අපට කියලා දෙන්න පුළුවන්. දැන් අර ඔබතුමී කියනන හැම වෙලෙම අපි කියලා දැන් කවුද මේ ඉන්න කණ්ඩායම? කීප දෙනෙක් ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේක මලගිය කෙනෙක් ඇවිල්ලා මේ විස්තරයක් කියනව නෙමෙයි. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. ඔව් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඇවිල්ලා මියගිය කෙනෙක් ඇවිල්ලා මේ කාරණේ මෙහෙම කියනවද කියලා. මේක මියගිය කෙනෙක් ඇවිල්ලා කියන කාරණයක් නෙමෙයි. දෙවියන්ගේ මැදිහත් වීමක් තුල බොහෝ පිරිසක් ලොකු පිරිසක්. ඒ කියන්නේ මොන මොන වගේ කට්ටියද එතන ඉන්නේ? ඒ කියන්නේ දැන් මේ ප්‍රතිමානෙලන්න ඒ සඳහා හැකියාව තියෙන දක්ෂ කෙනෙක් සම්බන්ධ වෙනවා. ඊළඟට යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රීය පැත්තෙන් ගත්තම ඒ යంత్ర හරහා ලොකු දෙයක් කරන්න පුළුවන්. මිනිසුන්ට ලොකු මෙම ඇසට දැකලා නිකන් අදාහ ගන්න බැරි බොහෝ දේවල් යంత్ర හරහා ඒ කියන්නේ අක්ෂර භාවිතය තුලින් සිද්ධ කරන්න පුළුවන්. ඒතර ඒ සඳහා බොහෝ හැකියාවල් තියෙන දක්ෂතාවයල් තියෙන බලවත් ආත්මවල ඉන්න පිරිස් ඉන්නවා. එතකොට එහෙමයි අපි සම්බන්ධ කරලා දෙනවා. ඊළඟට වෙදහෙදකම් සම්බන්ධයෙන් විශේෂ බෙහෙත් වට්ටෝරු ඊළඟට සුව කරගත හැකි ගත නොහැකි රෝගවලට පුරාණ ඍෂිවරු ඒ කියන්නේ ඉන්දියාවේ බොහෝ බලවත් ඍෂින් වහන්සේලා වැඩ සිටියා. ධන්වන්තරි පරාසර සුසුත චරක විශේෂ බේල කියන ඒ අය බොහොම ආධ්‍යාත්මික ශක්තිය තුලින් ධ්‍යාන බල උපදවාගෙන ඖෂධ වර්ග මේ විශ්වයේ තියෙන ඖෂධ වර්ග නුවණසින් දැකපු අය. එතකොට ඒ අයගේ වේද වට්ටෝරු ඒවා අපට සාකච්ඡා කරලා ඒවා අරන් දෙන්න පුළුවන්. ඉතින් ඒවා කවුරෝ ලියාගෙන ඒවා අත්හදා බැලුවොත් ගොඩක් වටිනවනේ නේද? පොතක පතක තියෙන එකටත් වඩා මේක සජීවීව දැක ගන්න පුළුවන් නේ. ඉතින් එතකොට ඒ වගේ බෙහෙත් වට්ටෝරු අපිට දෙන්න උවමනා කරලා තියෙනවා. ඊළඟට ගොඩක් මීට අවුරුදු ගානකට කලින් කරපු එක් එක් ශාස්ත්‍ර ක්‍රම ඒව දැන් කවුරුත් කියන්නේ කෙනෙක් නෑ ලියපු තැනක් නෑ ලියපු පොත්පත් මුකුත් නෑ විනාශ වෙලා ගිහිල්ලා එතකොට ඒ වගේ පෙර තිබිච්ච කරුණු ඒවා කවුරු හරි ඒවා අරගෙන ඒවා නැවත නැවත කරලා බැලුවොත් ඒක අත්හදා බලන්න පුළුවන් නේ ඉතින් ඒවා මේක ඇත්තද නැත්තද කියලාත් බලන්නත් පුළුවන් නේ
ඉතින් එතකොට වෙදකම් සම්බන්ධයෙන් මම මේ කියන්නට හැම දෙයක් ගැනම ඊළඟට එක එක ශාස්ත්‍ර සම්බන්ධ දැන් බෙර ගැසීම ඒ වගේ නැටුම් ඒ වගේ යම් යම් ශාස්ත්‍ර ක්‍රම තිබුණා දැන් මේ නැටුම් කියලා තියෙනක මේ මේක වෙනම දෙයක් නේ නමුත් ඉස්සර දෙවියන්ට නැටු නැටුවා ඒවයි එක එක ශාස්ත්‍ර ක්‍රම තියෙනවා ඉතින් ඒවා දන්න විශේෂාව අපිට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් ඒ අය ඒ විෂය පිළිබඳ බොහොම පරිණතභාවයක් තියෙන කෙනෙක් දැන් මම නම් එහෙම ලොකු දෙයක් දන්නේ මම මේ මම මැදිහත් කරුවෙක් විතරයි තේරුම් ගන්න ඕනි හොඳද මම මැදිහත් කරුවෙක් මේ කරුණු කියනවා ඔව් එතකොට මට වඩා මේ දේවල් දන්නා ඉන්නවා ඔව් මට පුංචි එහෙනම් ඉල්ලීමක් කරන්න අවශ්‍යයි දැන් ඔබතුමී කිව්ව විදිහට අපි රටට අවශ්‍ය වෙන පණිවිඩ කිහිපයකත් දුන්නා ඔබතුමී ගැන අපි හැඳින්වීමකත් දුන්නා මේ කවුද කියන පුද්ගලයා ගැන හැඳින්වීමකත් දුන්නා මේ මණ්ඩලය ගැන අපි හැඳින්වීමක් දුන්නා දැන් එහෙනම් මෙතනින් එහාට මට කැමති පොඩ්ඩක් දැනගන්න අපිට පොඩ්ඩක් හැමෝටම මේකේ විශ්වාසය කියන එකත් වැදගත්නේ සමහරක් වෙලාවට එක එක මත හිතෙන්න පුළුවන් ඒක මිනිස්සුන්ගේ ස්වභාවය අපිට පුළුවන් ද දැන් අපි එදා දවස ගැන කතා කරා මේ එදා දවස මොනතරම් දිනුන මට්ටමේ තිබ්බ කියන එක පැහැදිලි එහෙමනම් ඒ එදා දවසේ අපි හැමෝම මේ කතා කරන මේ රාවණ ඉතිහාසයක් ගැන ඔය ඉතිහාසයේ හිටිය කවුරු හරි කෙනෙක් අපිට පුළුවන් ද පොඩ්ඩක් ගෙන්නලා පොඩ්ඩක් කතා බහ කරන්න එහෙම හසුරවලා දෙන්න මේ වෙලේ